Hello friends, ඉංග්‍රීසි භාෂාව කතා කරනකොට අපට ගොඩාක්ම වැදගත් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන patterns රටා. අපි patterns ගොඩක් දන්නවා නම් ඉතා ලේසියෙන් භාෂාව හසුරවන්න පුළුවන්. අද මම මේ කෙටි වීඩියෝ එක හරහා ඔයගොල්ලොන්ට ඉතා විශේෂ රටාවක් ගෙනල්ලා තියෙනවා. අපි බලමු මොකද්ද pattern එක කියලා. බලන්න structure එක subject want object to present verb මේකෙන් කියවෙන්නේ ඕන වෙනවා කෙනෙකුට කියලා යමක් කරගන්න subject want කියන ක්‍රියාපදය වෙනස් කරන්න පුළුවන් අපට අවශ්‍ය විදිහට present past future අවශ්‍ය විදිහට ගන්න පුළුවන් object එකට පස්සේ අනිවාර්යයෙන්ම ක්‍රියාපදය present එකෙන් තැබිය යුතුයි හොඳට මතක තියාගන්න structure එක ඒක සිංහල අදහස වෙන්නේ ඕන වෙනවා කෙනෙකුට කියලා යමක් කරගන්න අපි උදාහරණ ටිකක් බලමු කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නේ කියලා. I want you to write this letter. I want you to write this letter. මට උවමනා වෙනවා මට අවශ්‍ය වෙනවා ඔබට කියලා මේ ලිපිය ලියවා ගන්න. He will want you to bring something. He will want you to bring something. ඔහුට උවමනා වෙයි future. ඔබට කියලා යමක් ගෙන්වා ගන්න. ඔහුට උවමනා වෙයි ඔබට කියලා යමක් ගෙන්වා ගන්න. කමල් wanted mother to wash his shirt. කමල්ට අවශ්‍ය වුණා simple past අම්මට කියලා ඔහුගේ කමිසය සෝදා ගන්න. මේකේ විශේෂත්වය මතක තියාගන්න object එකේ ඉන්න කෙනා තමයි subject එකේ අවශ්‍යතාවය කරන්නේ. I want you to be here මට උවමනයි ඔබ මෙහි ඉන්නවාට ඔබට අවශ්‍ය නැහැ අතට මෙහි ඉන්න නමුත් මම කින පුද්ගලට අවශ්‍යයි ඔබ මෙහි ඉන්න ඒ නිසා කියන්න පුළුවන් I want you to be here do you want me to make a cup of tea ඔබට උවමනාද මට කියලා තේ එකක් හදාගන්න do you want me to make a cup of tea ඔබට අවශ්‍යද මට කියලා තේකක් හදාගන්න. They have wanted us to do that work. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා අපට කියලා ඒ වැඩේ කරගන්න. Do you want me to lend you some money? ඔබට අවශ්‍යද මම ඔබට මුදල් ටිකක් ණයට දෙනවාට. Do you want ඔබට අවශ්‍යද me to lend? මම ඔබට මුදල් ටිකක් ණයට දෙනවාට. I didn't want anybody to know this secret. මට උවමනා උනේ නෑ. මට අවශ්‍ය උනේ නෑ. කවුරුත් මෙම රහස දැනගන්නවාට. Simple past negative sentence එකක්. I want you to speak in English. මට අවශ්‍යයි. මට උවමනයි. ඔබ ඉංග්‍රීසි වලින් කතා කරනවාට you කියන කෙනා මම කියන කෙනාගේ අවශ්‍යතාවය ඉටු කරනවා I want you to speak in English